යමෙක් හරියටම තුනුරුවන් ගැන පැහැදුනොත් අපිට මොනවාගේ ලාභ ලැබෙයිද? හරියටම පැහැදුනොත් පින්තුනි සඳහන් කළේ රෑ දවල් දෙකේම මේ ජීවිතයට පිංගලනවා කියලා. මේ කාරණාව තියෙනවා අංගුත්තර නිකායේ අටක නිපාතයේ පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රයේ. අභිසන්ද කියලා කියන්නේ විශේෂයෙන් ගලනවා කියන අර්ථය. එනම් මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ රෑ දවල් දෙකේම පුජ්‍යලයාගේ ජීවිතයට පිං ගලන කාරණා අටක් පැහැදිලි කරනවා. පුණ්‍යවන්ත ගංගා අටක්. අපේ ජීවිතයේ පැත්තට ඔය අටම හැරුණොත් අපේ පින්නතුන් හිතනවාද ආයෙත් නිරේට නම් යයි කියලා? ඒ ගංගාවල් අටම අපි දිහාට හැරිලා රෑ දවල් දෙකේම සඳහන් කරන්නේ පිරිල ගලනවා කියලා. එහෙන් මෙහෙන් ටික ටික ගලනව නෙමෙයි පිරිල ගලනවා. මොනවද මේ කාරණා අට? 1, 2, 3 බවට පත් වෙන්නේ බුදුන් සරණ යෑම, දහම් සරණ යෑම, සංඝුන් සරණ යෑම. ඊට පස්සේ තුනුරුවන් සරණ ගියපු අය මනාව තුනුරුවන්ට ගරු කරනවා. මනාව තුනුරුවන්ට ගරු කරන අය මනාව රත්නත්‍රයේ ආශිර්වාද ලබනවා. පින්නතේ ලැබෙන කුසල් කන්ද අපි කියවන් දැන් ගඟක් ගලනවා වගේ කියලා. කොයි වගේද අපි උදාහරණයකට ගත්තොත් කන්දක් උඩ ඉඳලා ඇල්ලක් පල්ලෙහාට කඩා වැටෙනවා. බලාගෙන හිටියට හිටියට ඉවරයක් නෑ. මහා ජල කඳක් 24 පැයේම වැක්කිරෙනවා. පල්ලෙහින් ගඟ පිරිලා ගලනවා. මේ කන්ද උඩ ඉඳලා යම්සේ පිං වැක්කිරෙනවද නැත්නම් කන්ද උඩ ඉඳලා ජලය වැක්කිරෙනවද? ආන් ඒ වගේ තමයි තුනුරුවන් සරණ ගියහම කෙනෙක් ඔහුගේ ජීවිතයේ කුසල් ගලන්නේ ඒ විදිහටයි කියලා විශේෂයෙන් ධර්මයේම සඳහන් කරනවා. රෑ දවල් දෙකේම ගලනවා. රෑ දවල් දෙකේම පිනෙන් පෝෂණය වෙනවා. ආන් ඒක හින්දා තමයි බෞද්ධයා මැරිලා කවදාවත් නිරේට යන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි බෞද්ධයෝ නිරේට නොයන භවයකින් පේනවා. හරියටම ගරු කළ යුත්තන්ට ගරු කළපු නිසා. තුනුරුවන් සරණ ගිහිල්ලා ඉන්න නිසා. එතකොට ජීවිතයේට පුණ්‍යවන්ත ගංගා කීයක් ගලනවද? 3යි. එතකොට ඉතුරු 5 කොහාටද ගලන්නේ එතකොට? අහකට ගලන ඒ ගංගා 5ත් මේ ජීවිතයට හරවගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. මොනවද මේ ගංගාවල් 5? ඒවට කියන්නේ පන්සිල් කියලා. සමහරලාට මෙතෙක් ආරක්ෂා කරගන්න බැරි වුණ පන්සිල් අර කාරණාව දැනගත්තාම කෙනෙකුට ආරක්ෂා කරන්න බැරි වෙන එකක් නැහැ. යමෙක් එහෙම යෙදුනා නම්, යමෙක් එහෙම කටයුතු කරනවා නම්, ඔවුන් රැස් කරගන්න කුසල් කන්දරාව මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා කියන්න බැරි තරම් හරි අසීමාන්තිකයි නිවැරදිව තෙරුවන් සරණ යන එක. ඊට අමතරව ඉතුරු කටයුතු ටික.